තෙරුවන් සරණයි දෙවිපිටයි සමාධිය ප්‍රඥාව සහ ආලෝකේ කරා ඔබ රැගෙන යන අධ්‍යාත්මික චාරිකාව සෝපත් චරණයට ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ලැබුවා වූ 2022 වසර රටකට ජාතියකට ආගමකට සීමා නොවී පෘථිවි වාසී අපි සියලු දෙනාටම නව ජීවයක් ලැබෙන සෞභාග්‍යමත් නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දින කීපයක් ගත වුණත් ලැබුවා වූ නව වසර සෑම මොහොතක්ම සෑම දිනක් නව වසරක් නව දිනයක් ලෙස දකින්න කියලාත් මතක් කරනවා. වසර දෙකකට පමණ පෙර සෝපත් චරණේ channel එක ආරම්භ කිරීමට හේතුවක් වුණෙත් මේ සිදුවීමෙන් යන පරිවර්තන යුගයට මිනිසයන් වන අපි සෑම දෙනාම සූදානම් කිරීමේ හා දැනුවත් කිරීමේ කාර්යභාරයේ මුල් පියවරක් ලෙස. මීට කලින් වීඩියෝස් බැලුවා නම් මේ වෙනකොට ගොඩාක් දුරට ඒ ගැන හැම දිනම දැනුවත් වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම සෝපත් චරණේ channel එක නරඹලා ඉන්ස්පයර් වුණ අය දාස් ගානක් ඉන්න බවත් මට පැහැදිලිව පේනවා. අඳින පාවිච්චි කරන වර්ණවලත් කතා කරන්න යොදා ගන්න සමහර වචනවලත් පේනවා මේ හැම දෙයක්ම සෝපත් චරණේ channel එක හරහා ලබා දුන්නු දේවල් වලින් උකහාගත් බව. කමෙන්ට් එකක් දාන්න අගේ කරන්න කිසිම දිනක උනන්දු නොවුනත් බොහෝ දෙනෙක් මේක වැළඳගෙන ඉන්න බව පේනවා. ඒක ගැන සඳහනක් කරන්නේ සුළු පිරිසක් වුණාට විවිධ පැතිරුණු ශේෂ්ත්‍රවල විවිධ අය මේ හරහා ඉන්ස්පයර් වෙලා තියෙන බව පැහැදිලිව පේන්න තියෙනවා. ඉතින් නව වසරේ මොකද්ද වෙන්නේ කියලා මාතෘකාව දැම්මහම ගොඩක් අය හිතයි මං අර හැමෝම වගේ ව්‍යසන ඛේදවාචක වෙනවා කියලා ඍණාත්මක අනාවැකි කියයි කියලා. මොකද ශ්‍රී ලංකාවේ අයගේ මානසිකත්වයේ පෝෂණය වෙලා තියෙන මේ විදිහට නිසා හැමෝම බලාපොරොත්තු වෙන්නේ 2022 මොනවා හරි අසුබ දෙයක්, මහ භයානක දෙයක්, පිපිරීමක්, එහෙම නැත්නම් ඛේදවාචකයක්, ව්‍යසනයක් වෙයි කියලා කියන අදහස තමයි ගොඩක් දෙනෙක්ගේ තියෙන්නේ. මිනිස්සුන්ගේ ඇට්‍රැක්ෂන් එක අරගන්න වීඩියෝස් දා වල views ගන්න වැඩි කරගන්න මේ වගේ ටයිටල්ස් දාලා channel කරන අය හිටියත් මම මතක් කර සිටිනවා මේ සුවිශේෂී කාලයේදී ඍණාත්මක කියන වචනයවත් කියන්න සුදුසු නෑ කියන එක. ඒ නිසා මගේ සෝපත් චරණයේ අධ්‍යාත්මික channel එක හරහා මම ඔබට කියනවා ඔබේ ජීවිතේ, ඔබේ සිතුවිලි, ඔබේ මනස, පුද්ගල ස්වභාවය නිවැරදිම රිද්මයට ගන්න විදිය. මොකද මේ ලෝකයේ ඒ වයිබ්‍රේෂන් එක ලෝකේ පැවැත්ම කියලා කියන්නේ අපි සියලු දෙනාගේම සිත් වැඩ කරන විරිද්මයට. ලෝකේ කියලා කියන්නේ අපිට, අපි කියලා කියන්නේ ලෝකයට. අපි යම්කිසි ආකාරයකට මේ බිලියන 7ක් ලෝකවාසීන් හිතනවද, ක්‍රියා කරනවද, හැසිරෙනවද, වයිබ්‍රේට් වෙනවද, අන්නේ ආකාරයට තමයි අපේ එළියේ තියෙන රියැලිටි එක වෙනස් වෙමින් එන්නේ. ඒ නිසා අපි සියලු දෙනාගේම වගකීම තමයි මේ පරිවර්තන යුගයේ යුගයට ගැලපෙන ලෙස අපේ ආකල්ප, දැනුම, බුද්ධි, අපේ චින්තනය හදාගන්න එක, චින්තන විප්ලවයක් ඇති කරගන්න එක. ඒකට අවශ්‍ය කාර්යභාරය තමයි අපි මේ ඉෂ්ට කරමින් සිටින්නේ. ඉතින් ඒකට අපි කියන ඉංග්‍රීසියෙන් කලෙක්ටිව් කොන්ෂස්නස් එක කියලා. ඒ කියන්නේ මුළු ලෝකෙම මිනිස්සු මෙන්න මේ නිවැරදි විදිහට හිතන්න පටන් ගත්ත කාලේ තමයි මේ ලෝකයට සම්පූර්ණයෙන්ම මේ ෂිෆ්ට් එකට, මේ පරිවර්තනයට යන්න පුළුවන් වෙන්නේ. 2022 න් පස්සේ එන වෙනස් කම් එක්ක ඔබට ගැළපෙලා යන්න පුළුවන් වෙන්නේ එතකොටයි. දැන් අපි බලමු මේ වසරෙන් පස්සේ ලෝකයේ තුල ඉන්න මිනිසුන් තුල සිදුවෙන සහ සිදු විය යුතු පරිවර්තන වෙනස්කම් මොනවද කියලා. කලින් කිව්වා වගේ පෘථිවිය ভাইබ්‍රේෂන් එකකට යන නිසා, හයි ভাইබ් එකකට යන නිසා පෘථිවි වාසීන් වන අපිත් මේ හයි ভাইබ් එකට අනුව ජීවත් වෙන්න, සිතුවිලි පවත්වන්න, හැඩ ගහෙන්න පුළුවන් වෙන්න ඕනේ. හැම අතින්ම වෙනස් වෙන්න ඕනේ. නැත්තම් ඉදිරියට එන යම් කිසි රැලි වලින්, ඒ කියන්නේ ভাইබ්‍රේෂනල් වේව්ස් එනවා අපිව එක එක රිද්ම වලට අරන් යන්න. ඒ වයින් අපිව වයිප් අවුට් වෙලා නැත්තම් අපිව විනාශ වෙලා යන්න ඉඩ තියෙනවා. 2030 දී යම් කිසි වෙනසක් වෙන්න ඉඩ තියෙනවා. 2080 වගේ වසරවල යම් නැවතත් මේ පෘථිවිය රීසෙට් වෙමින් පවතින පරිවර්තන වෙන්න ඉඩ තියෙනවා. ඉතින් බොහෝ ගානක් මිනිස්සු මේ පෘථිවියෙන් අන්තර්ධාන වෙලා වයිප් අවුට් වෙලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔබ මේ අපි කියන විදිහට තමාගේ තත්ත්වය ඉහළ දමා ගත්තොත්, තමුන්ගේ ෆ්‍රීකවන්සි එක ඉහළට හයි කරගත්තොත්, සිතුවිලි මගින්, ආකල්ප මගින්, හැසිරීම් වලින් හැම අතින්ම ඔබට මෙන්න මේ අලුත් වෙමින් යන ලෝකයට යාමේ හැකියාව ලැබෙනවා.
දැන් අපි බලමු කොහොමද අපි මේ වෙනස් වෙ යුත්තේ කොහොමද අපි මේ high vibe 5D frequency එකත් එක්ක match වෙන විදිහට අපේ ජීවිත වෙනස් කර ගන්න ඕනේ කියන කාරණේ මේකට මම කරුණු 8ක් සඳහන් කරනවා අපි කොහොමද මේ high vibe එකට set වෙන විදිහට සමානුපාත වෙන විදිහට අපේ ජීවන පැවැත්ම සකස් කර ගන්න කියලා කරුණු 8කින් පැහැදිලි කරනවා ඒ කරුණු 8 ඉතා හොඳින් ශ්‍රවණය කරන්න කියලා මම ආරාධනා කරනවා ඒකෙන් පළවෙනි කාරණාව තමයි අපි දැනගත යුතුම සහ පැවැත්විය යුතුම දැනවත්විය යුතු අංක එකේ කාරණාව තමයි do not live with ignorance කියන එක. ඒ කියන්නේ මෙතනදී ignorance කියලා කියන්නේ lack of information and knowledge කියන දේ. ඒ කියන්නේ ඇත්තටම මේ යුගය කියලා කියන්නේ අපි කියන නම තමයි information age කියලා. තොරතුරු තාක්ෂණික යුගය කියලා තමයි මේ කාලය කියන්නේ. දොට මේ තොරතුරු දැනගැනීමේ හැකියාව උපරිමයෙන් මිනිස්සුන්ට මේ කාලෙදී ලැබලා දීලා තියෙනවා ඉන්ටර්නෙට් එක හරහා YouTube එක හරහා දියුණු වෙන්න මනස පුළුල් කරගන්න තොරතුරු ලබා ගන්න පුළුවන් අපිට දැන් ඉස්සර මීට අවුරුදු 10කට 15කට කාලෙදී වගේ අපිට කියන්න බෑ අපි කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ අපි දැනුවත් උනේ නෑ කියලා කියන්න බෑ ඒ ෆැසිලිටි එක දැන් අපිට ඉන්ටර්නෙට් එක හරහා සියලුම තොරතුරු ලෝකේ ඕන කෙනෙක්ට දැනගන්න පුළුවන් විදිහට විවෘත වෙලා තියෙනවා ඒකට තමයි विशेष इनफर्मेशन एज तुरु ताक्षणिक युगे अभी मेन मेके प्रयोजन गांडोण मे दीलतीन युगे अभी पुलवंतर अपे बुद्धि पुल करगांड अभी धनम लबागांडोण मंकी गुडाकन अनावास धन मे मनस पुरोगांड के नम ए गेवाल अभी आम किसी अपे जीवित मे मे तुरु दी सा අපේ ජීවිතයේ යම් කිසි තැනකට ඉහළකට අරගෙන යෑමේ හැකියාව අපිට තියෙනවා. මොකද දැන් ධර්මයේ උනත් බුදුහාමුදුරුව දේශනා කළා තියෙනවා අවසානයේ ධර්මයත් ධර්මයේ කියලා තියෙන ඉන්ෆර්මේෂන් ටිකත් අයින් කරන්න. ඒකත් පහුරක් හැටියට භාවිතා කරන්න තමයි යම් කිසි තැනකට ආවට පස්සේ කියලා. අන්න ඒ වගේ ධර්මයේ උනත් වැඩිපුර ඇහෙන කාලයක් ඉන්ටර්නෙට් එක YouTube එක හරහා ගොඩාක් අපිට ධර්ම දේශනා විවිධ මට්ටම් වල විවිධ වර්ගයේ ස්වාමින් වහන්සේලා ධර්මයේ දේශනා කරනවා. ඒව නිතර අපිට අහන්න ලැබෙනවා. ඒ අවකාශයේ ඉන්ෆර්මේෂන් ලැබෙන යෝගේ අපිට තුන අපිට මොන හරි නොදන්න දෙයක් දාන්න ඕන නම් ටග් ගාලා Google කරලා YouTube එකට ගිහිල්ලා ඒව බලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ මෙන්න මේ ইনফরমේෂන් යුගයේ කියන මේ 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 කාල සීමාවේදී මෙන්න මේ තොරතුරු දන්නවා කියන එකෙන් අපි ඒ අවස්ථාව මගහැර ගන්න හොඳ නැහැ කියන කාරණේ තමයි කියන්නේ. ඒ කියන්නේ do not live with ignorance කියන එක තමයි අංක එක. ඒ කියන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ වගේ නින්දේ ඉන්න මැඩියෝ වගේ මෝඩියෝ වගේ ඉන්න අපිට අවකාශයක් නැහැ මේ කාලෙදී. මොකද හැම කෙනෙක්ටම ඕමනාව තියෙන්න ඕනේ මේ ලෝකේ යන්නේ මොනවද කියලා හැමතිස්සෙම අප්ඩේට් වෙන්න අලුත් දේවල් මොනවාද සිද්ධ වෙන්නේ කියන කාරණේ. ඒ දේවල් එතකොට අපිට මේ ඉන්ටර්නෙට් එක ලැබලා දීලා තියෙන නිකන් TikTok කරන්නවත් ඒ වගේ ඒ ෆන් පැත්තම බලන්න විතරක් නෙමෙයි. ඒක ඒක තුලින් අපිට අපේ මේ දැනුම වැඩි කරගෙන යම්කිසි තැනකට අපේ ජීවිතේ ඉවලුෂන් එකකට අරගෙන යන්න තමයි මේ මෙච්චර තොරතුරු විවෘත වෙලා තියෙන්නේ. අන්න ඒකෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. එතකොට අපිට කියන්න බෑ අපි කිසි දෙයක් දන්නේ නැහැ එහෙම කියලා කියන්න බෑ. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඇයි ඔයාට ඉන්ටර්නෙට් එක බලලා එක ගැන දැනගන්න තිබ්බනේ මෙහෙම දැනුවත් වෙන්න තිබ්බනේ කියන කාරණේ. ඉතින් ඒ වගේ මම නම් පෞද්ගලිකව මගේ ජීවිතේ මට මතකයි මම පොඩි කාලේ මගේ තාත්තට තිබිච්ච ලයිබ්‍රරියක් තිබ්බා. ඒකේ තිබ්බා රතුපාට එන්සයික්ලෝපීඩියා පොත් මහා බර ගණන් තිබ්බා. හරි ගණකම් පිටුව තියෙන එන්සයික්ලෝපීඩියා පොත් මං ගොඩාක් පොඩි මං නිතරම දැනුම පිපාසයෙන් යම් කිසි දෙයක් කොයපු කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ කාලේදී මම මේ පොත් දිහා බල බල කල්පනා කරා මම කොහොමද කවදද මේ පොත්වල තියෙන මහා දේවල් ඉගෙන ගන්න කියලා. මොකද ඒවා ඉංග්‍රීසි වලින් තිබුණේ මට ඒවා කියව ගන්න විදියකුත් දන්නේ නැහැ. නමුත් දැන් පස්සේ කාලෙක මේ ඉන්ටර්නෙට් එක ඕපන් වෙච්ච නිසා ගොඩාරියක් දේවල් ඒ නොදන්න කරුණු ගොඩාක් දේවල් ගවේෂණය කරගන්න ඉගෙන ගන්න නොදන්න දේවල් දැනගන්න මට අවකාශය ලැබුණා. අන්න ඒ වගේ අපි මේ කිසිම දෙයක් දන්නේ නැති මැටෝ මොඩියෝ වගේ ඉන්න
කාලයක් නෙමෙයි මේක. එහෙම හිටියොත් ඔබව මේ තොරතුරු දන්නේ නැහැ කියලා කියන්නේ ඔබව මේ ඉදිරියට එන high vibe එකට ඔබව ගැළපෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා විවිධ රටවල් වල දේවල් එතකොට අනිත් රටවල් වල කට්ටිය මොනවද හිතන්නේ ආගමික වශයෙන් දාර්ශනික වශයෙන් තම මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් ඒගොල්ලෝ කොහොමද කරන්නේ ඔය වගේ ගොඩාක් දේවල් අපි බලලා දැනු සංගීතයේ පැත්තෙන් නම් ඒ හැමදේම ලෝකේ දේවල් දැනගෙන අපි දැනුවත් වෙන්න ඕනේ. කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් හැටියට තව ජීවිත ජීවත් වීමේ අයිතිය අපිට නැහැ. එහෙම හිටියොත් ඒ මෝඩකම කියන එක ඔබව මේ ලෝකෙන් වයිප් අවුට් වෙලා යන්න ඊළඟෙන ভাইব্রেশনস වලින් ඔබ මැකිලා යන්න ඒක හේතුවක් වෙනවා. නිසා කිසිම විදිහක සිහියක් නැතුව මෙලෝඩියක් දන්නේ නැති කෙනෙක් හැටියට ජීවත් වීමේ ගෑනු පිරිමි දෙපාර්ශ්වයම අපි ගෑනු අයනේ අපි දන්නේ නැහනේ ඕවා එහෙම කියලා ඉන්න අපිට අවකාශයක් නැහැ. ඉන්ටර්නෙට් එක ලබලා දීලා තියෙනවා. ඒ නිසා ඒ දැනුම ලබා ගැනීම අපි කරන්නම අවශ්‍යයි. ඒක අංක 1. කිසිම දෙයක් දන්නේ නැතුව ইনফরমේෂන් දන්නේ නැතුව ජීවත් වෙන්න අපිට අයිතියක් නැහැ කියන කාරණේ. Do not live with ignorance. අංක 2 තමයි expand your mind. ඒක අපි කලින් කතා කරා මානසික නිම්වලු පුරුල් කරගන්න හැමදාම දන්න ටික වෙනුවට අලුත් දේවල් සොයා ගන්න භාවනාවක් කරලා හරි අහලා දැනගෙන හරි සුපිරු තැන් ඇති කෙනෙක් බවට පත් වෙන්න හිතන විදිය වෙනස් කරගන්න පුරුල් කරගන්න ඔබට මේ අපි කරන දේශනා හරහා ඒ වගේ මම වගේ තව අධ්‍යාත්මික ගුරුවරු කීප දෙනා අතලොස්සයි ඉන්නේ ලංකාවේ ඒ අය හරහා ඔබට මේ ඔබේ මයින්ඩ් එක එක්ස්පෑන්ඩ් වෙන කොන්ෂස්නස් එක තව දියුණු වෙන වටිනා දේවල් අහන්න ලැබුණොත් අන්නේ දේවල් ශ්‍රවණය කර ඔබේ දැනුම සහ බුද්ධිය පුළුල් බුද්ධිය නිම්වලු පුළුල් කරගන්න කියන කාරණේ expand your mind කියන එක දැන් මගේ channel එක බලලා මට ගොඩාක් අය comment කරලා තියෙන දෙයක් තමයි මෙතුවක් කල ආපු නැති ගොඩාක් දේවල් ඔබතුමියගේ channel එකෙන් දැනගන්න ලැබුණා. එහෙම කියන එක මට කට්ටිය ගොඩාරියක් කියනවා. ඉතින් අන්න ඒක තමයි අපිටත් වෙන්න ඕන. අපි මෙච්චර කල් අපි මේ බොහොම සීමිත සීමා සහිත පරාසයක දේවල් අපි දැනගෙන සිටියේ. දැන් අපි ගොඩාක් ඊට වඩා ලෝකෙ පිළිබඳ පුළුල් දේවල් ගොඩක් දන්නවා. අපේ මනසට පුළුල් වෙලා කියන කාරණේ අන්න expanding mind expanding consciousness එක කියන එක මේ අලුත් යුගයට අත්‍යවශ්‍ය දෙයක් හැම කෙනාම එහෙම වෙන්න ඕනේ කියන කාරණේ දෙක තුන්වෙනි කාරණේ තමයි do not embrace the fake කියන එක. ඒ කියන්නේ මේක සත්‍ය රජ කරන යුගයක් මේක. අපි fake කියලා කියන්නේ බොරුව කියන එක. එතකොට තමුන් දැන දැක බොරුවට ආවඩනවා කියන එක කිසිසේත්ම ප්‍රතිපත්තියක් හැටියට කරන්න හොඳ නැහැ. දැන් උදාහරණයකට අපි කියමු. ඔයාලා කවුරු හරි මේ channel එක බලන කෙනෙක් හරි කෙනෙක් මට පෞද්ගලිකව කැමති කියමු. සෞභාග්‍ය කියන මගේ චරිතයට මං කතා කරන විදිහට අඳින විදිහට මේ channel එකේ දක්වන ඔබලාට දෙන්න නුවණට මගේ චරිතයට කැමති. එතකොට මට කිට්ටු වෙන්න බැරි නිසා හෝ මට කතා කරන්න අකමැති හෝ මගේ channel එකට comment එකක් දාන්න කැමති නැහැ. අන්න ඒ වගේ හේතුවක් හරි මොකක් හරි හේතුවක් නිසා මං වගේ වෙන බොරුවෙක් කෙනෙක්ව ගෙනල්ලා අඳගලා මං අඳින විදිහට හෝ මගේ මෝණ හැඩරුව තියෙන කෙනෙක්ව ගෙනල්ලා එයාව මං වගේ කියලා බොරුවෙක් කෙනාව fake එකක් කෙනාව highlight කරනවා. අන්න ඒක එන්නේ වගේ වැඩ අපි ජීවිතේ කරන්න හොඳ නැහැ. මම දැකලා තියෙනවා එහෙම ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. මම කියන්නේ ඒ වගේ එක තව උදාහරණයක් තමයි අපි හිතමු අපි බුදුහාමුදුරන්ට කැමති. බුදුහාමුදුරෝ කියන අති උතුම් චරිතයට අපි කැමති. නමුත් අපි බුදුහාමුදුරුවන්ගේ ගුණ අහලකවත් නැති නිකම්ම නිකන් හිස් පුද්ගලයෙක්ව ගෙනල්ලා බුදුහාමුදුරුවෝ දැන් අපිට නැහෙනි. ඒතර අපි ඒ වෙනුවට කවුරු හරි ගෙනල්ලා බුදුහාමුදුරුවෝ අඳින වටිනා ඒ වස්ත්‍රයේ ඒට හා සමාන ඒ චීවරේ කොපි කරලා ඒක අර හිස් පුද්ගලයාට අන්දවලා ඒ හිස් පුද්ගලයාට අපි වන්දනාමාන කරන්න ගියොත් ඒක කොයිතරම් වැරදි දෙයක්ද? ඒ උත්තමයාගේ ඇඳුම අපි වෙන කෙනෙක්ට කිසිම උත්තම භාවයක් නැති කෙනෙක්ට අන්දනවා. අන්දලා බොරුවට අපි වන්දනාමාන කරනවා. ඇත්ත කියන එක අපිට දැන් හොයාගන්නවත් නැතු යනවා. අන්න ඒ වගේ දේවල් කිසිම දෙයක් සම්බන්ධයෙන් කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ අඩු ගානේ බොරු කොණ්ඩයක්වත් දාන්න හොඳ නැහැ. ඔරිජිනල් නැචරල් දේ තියෙද්දි. ඒ වගේම ඇත්ත තියෙද්දි බොරුව ආට ආවඩන්න හොඳ නැහැ. ෆේක් කැරක්ටර්ස් ගෙනල්ලා ෆේක් චරිත ගෙනල්ලා නැතිකමට එයා වගේ කෙනෙක් ගෙනල්ලා අන්දලා එයා වගේ ඇඳවල එහෙම කරවනවා නම් අන්න ඒක ඉතාමත් වැරදි දෙයක්. මොකද මේ සත්‍ය යුගය කියන්නේ ගෝල්ඩන් ඒජ් එක කියලා කියන්නේ සත්‍ය රජ කරන යුගයක්.
එතකොට බොරුව highlight වෙලා ඉන්නවා නම් ඒ බොරුවට අපි හැමදාම එපා කියන්න අපේ කොන්ද හයියක් තියෙන්න ඕන මේ බොරුව එක මට ඇත්ත එක එනකම් මම බොරුව පිළිගන්නේ නැහැ කියන කාරණේ නිසා හැමදෙස්සෙම ඇත්තම දේ මොකද්ද දැන් අපි රත්තරන් බඩුවක් ගන්නවා නම් ඕන තරම් imitation බඩු තියෙනවා imitate කරන ඒවා කියන්නේ copy කරන ඒවා copy කාරයෝ කියන එක copy ගන්න අපි කැමති නැහැ අපි කියනවා අපිට ඇත්තම රත්තරන් බඩුව හම් වෙනකම් අපි බොරු රත්තරන් අඳින්නේ නැහැ ඇත්තරත්තරම් බඩු ඕනේ අපිට කියලාන්නේ ඒ වගේ බොරුව ප්‍රතික්ෂේප කරලා ඉමිටේෂන් එක ප්‍රතික්ෂේප කරලා ඔරිජිනල් එක ම එම්බ්‍රේස් කරන්න එහෙම කියන කාරණේ ඒක හැම ශේස්ත්‍රයකම සෑම බඩුවක් සම්බන්ධයෙන් වේවා පුද්ගලය සම්බන්ධයෙන් වේවා ඕනම දෙයක ෆේක් එක නැතුව ඔරිජිනල් එක ගන්න කියන කාරණේ ඔරිජිනල් එකට සහ ඇත්ත දෙයට කැමති වෙන්න කියන කාරණේ ඒක නම්බර 3 4 තමයි ටේක් කන්ට්‍රෝල් Do not ask or wait someone කියන කාරණේ. කියන්නේ තමුන්ගේ තමා තුලින් මේ වෙනස ඇති කරගන්නවා මිසක් කවුරු හරි බාහිර බලවේගයකට වැඳ වැඳ බාහිර කෙනෙක් තමාට ඇවිල්ලා පිහිට වෙයි කියලා හිතාගෙන අන්න එහෙම ඉන්නවට වැඩිය තමාගේ තුල යම් කිසි චින්තන පරිවර්තනයක් මානසික වෙනසක් විපර්යාසයක් සිදු කරගෙන තමුන් තමුන්ගේ ජීවිතේ කන්ට්‍රෝල් එක අතට ගන්නවා මිසක් කවුරු හරි මට කරලා දෙයි කියලා බලාගෙන නැත්නම් කවුරු හරි කෙනෙක් පහළ වෙයි කියලා බලාගෙන එහෙම ඉන්නවා නම් ඒක වැරදි. අත්ත වශයෙන්ම දියසේන කෙනෙක් පහළ වෙනවා කියලා බලාගෙන ලංකාවේ මිනිස්සු ඉන්නවනේ. ඒ කෙනා පහළ වෙන්නේ collectively ඒ කියන්නේ මිනිස්සු විශාල පිරිසකගේ මානසිකත්වය මේ දියසේන කියන தத்துவය පිළිගන්න සුදුසු දියසේන කියන විශේෂ පුද්ගලයාගේ ගතිගුණට හා සමාන ගතිගුණ බොහෝ පිරිසක් තුල ලංකාවේ ඇති වුණොත් දියසේනල හැමතැනම හැම කෙනාගේම හදවත දියසේන කුමාරයාගේ හදවත වගේ වුණොත් තමයි ඇත්ත දියසේන කුමාරයා පහළ වෙන්නේ. එතකොට අපි චේන්ජ් වෙන්නේ නැතුව මොකද ඒ කෙනාව පිළිගන්න සුදුසු වටපිටාව සහිත පුද්ගලය සහිත බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇතුළේ තමයි ඒ කෙනා පහළ වෙන්නේ. එහෙම නැතුව අපි වෙනස් වෙන්නේ නැතුව ඇතුළාන්තයෙන්. ඒ කියන්නේ ඒ කෙනාව පිළිගන්න තරම් හොඳ වයිබ් එකක් අපි ඉන්න ඕනේ. දැන් අපි හිතමු උදාහරණයකට දැන් බුදුහාමුදුරුවන් පහළ වෙන්නේ නැහැ ඒ කාලෙදී බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාවත් එක්ක සමානුපාත වචන දෙක කියනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද කියලා තේරෙන ගානට ප්‍රඥාවෙන් දියුණු පිරිසක් පහළ වෙන කාලෙක තමයි බුදු කෙනෙක් ඒ ලෝකෙට පහළ වුණේ අන්න ඒ වගේ තමුන්ගේ තුල මේ මම අහවල් රජතුමාගේ කෙනා වෙන්න තරම් සුදුසු ක්වොලිටි එකක් මම මගේ ස්ටෑන්ඩඩ් එක මෙන්න මේ විදිහට පවත්වනවා අන්නේ කියලා අපි හිතලා අපි වෙනස් වුණාම තමයි එන්නේ පරිසරයට තමයි මේ කියන නායකයා පහළ වෙන්නේ. එහෙම නැතුව අර හිවලුන් ගොඩක් ඉන්න මැද්දට සිංහයෙක් එන්නේ නැහැ වගේ එන්නේ ඒ වගේ තත්වයක් තියෙනවා. ඒ නිසා අපි හැමෝම අපි තුලින් මෙන්න මේ කන්ට්‍රෝල් එක අරගෙන අපි අපේ සින්තන විප්ලවයේ අපි තම තමා තුලින්ම වෙනස් කරගෙන හිටියොත් තමයි මේක තමයි නිවැරදිම විදිහ කියන කාරණේ. ඒක අංක 4. තමුන් ගැන වගකීම තමා ගන්න කියන එක. ටේක් කන්ට්‍රෝල් කියන්නේ ඒකයි. ඒක 4. 5 කියලා කියන්නේ අංක 5 බය කරන එක, බිය වර්ධන එක, බයෙන් ඉන්න එක කරන්න එපා කියන එක. Let love guide you, not fear කියන එක. ඒ කියන්නේ මොනම හේතුවකට YouTube channel එකේ මාතෘකාවක් දාද්දි හෝ වේවා, තව ළමයෙක් ගැන සම්බන්ධයෙන් වේවා, පුංචි ළමයට බත් කටක් කවා ගන්න හරි මොනවාටම හේතුවකට කාවත් බයවත් දාන්න, බිය කරන්න, බයට පත් වෙන දේවල් කරන්න එපා කියන එක. බය fear කියන එනර්ජි එක මේ කාලෙදි සුදුසු නැහැ. ඔන්න අහවල් දේනවා, මෙන්න මෙහෙම භයානක දේ වෙනවා කිය කියා මම දකිනවා. ගොඩක් titles දකිනවා. ඉතින් ඒවා තමුන්ගේ පටු පරමාර්ථ කරගන්න channels වලට views ලබා ගන්න මිනිස්සුන්ව බය කරන අය අපි දකිනවා. අනේ දේ වෙනුවට තමුන් ආදරය ගැන, මෛත්‍රිය ගැන එතකොට ඒ වගේ දේවල් කතා කරන්න මිනිස්සුන් එහෙම ඒ වගේ දෙයකට focus කරවන්න, ඒ වගේ දෙයකට attention දක්වන්න හැම කෙනාම පුරුදු වෙන්න ඕන. මොකද එක දිගට ඒ දේවල් නැතිකොට ඒක ගැන මිනිස්සු කතා කරන්න පෙළඹෙන්නේ නැහැ. මිනිස්සු පරිසරයෙන් තමයි දේවල් උකහා ගන්නෙ. තමුන්ට ලැබෙන දේ තමයි මිනිස්සු consume කරන්නේ. ඒ කියන්නේ අපිට එළියේ තියෙන මොනවද ඒ දේ තමයි අපි අභ්‍යන්තරය තුරල ගන්නෙ. එතකොට අපේ පරිසරේ, අපේ ටෙලිවිෂන්, මීඩියා වල හැමතිස්සෙම තියෙන්නේ මොන හරි negative දේ නම්, බය වෙන දේ නම්, අන්න ඒක තමයි අපිට
ගන්න අපිව පෝෂණය වෙන්න තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ මිනිස්යාව පෝෂණය කරන දේ ඉතාම පරිස්සමෙන් අපි කරන්න ඕනේ. අපේ වටපිටාව හැමතිස්සෙම බයවත් දාන්න නැතිව ඒ වෙනුවට ආදරේ තියෙන වටපිටාව කරිගස්සන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒක ගොඩාක් වෙලාවට දැන් ශ්‍රී ලංකාවේ වගේ නම් මාධ්‍ය ආයතන ටෙලිවිෂන් ඒවා තුලින් තමයි මිනිස්සු ගොඩාක් කන්සියුම් කරන්නේ. පෝෂණය වෙන්නේ තමුන්ගේ පවුලට අමතරව ඉතේක ලොකු වගකීමක්. මෙන්න මේ බයවද්දනවා කියන එක සහ පොසිටිව් වයිබ් එක තමුන් කොහොමද ජීවිතයට ගන්න කියන කාරණේ. ඉතින් ඒ වෙනකොට ආයතනයක හෝ වේවා කොහරි තැනක හෝ වේවා මිනිසුන්ට නිතරම මම ආදරේ වාට බය වෙන්න එපා, හැමදේම හරියයි, හැමදේම වෙන්නේ හොඳටයි, අන්න ඒ වගේ වචන. දැන් අපිට අධ්‍යාත්මික මේ කාරය තමුන්ගේ ආගම අධහන ආයතනය කරහා හරි මිනිස්සු බොහෝ පිරිසක් එකතු වෙන තැනක මෙන්න මේ වගේ ලස්සන වචන මිනිසෙන්ගේ සනසෙන ආදරේ මෛත්‍රිය ගැනම කතා කරන වචන ඒ හැසිරීම් තමුන්ට බලාපොරොත්තු ජීවිතේ හැමදේම හරියයි හොඳ වෙනවා අන්න ඒ වගේ කියන දේවල් වලින් මිනිස්සු පෝෂණය වුණොත් මිනිස්සුන්ගේ හිත ගොඩාරියක් මේ වෙනසට අවශ්‍ය විදියට වෙනස් වෙනවා කියන කාරණේ. ඒක තමයි නොම්බර 5. 6 වෙනි කාරණේ තමයි beyond the veil see what underneath කියන එක. ඒ කියන්නේ මතුපිටින් පේන දෙයට වඩා ඇතුළතින් තියෙන දේ විමසන ගතියන්නේ ක්වලිටි එක අපි ඇති කර ගන්න ඕනේ. ඒක ඇත්තොස්සෙම බුද්ධි චරිතයක ස්වභාවයක්. බුද්ධිමත් චරිතයක් කියලා කියන්නේ හැමතිස්සෙම සර්ෆස් එකේ එහෙම නැත්නම් මතු පිට තියෙන දේ විතරක් බලලා ඒකෙන් මොකක් හරි ජජ්මන්ට් එකකට එනවා කියන එක නෙමෙයි බුද්ධිමතාගේ ස්වභාවය. බුද්ධිමත් චරිතයක හැටිය තමයි මතු පිටින් තියෙන දේට අමතරව එහයින් මොනවද තියෙන්නේ කියලා විමසන ගතිය. මෙන්න මේ ක්වලිටි එක අපි අපේ ජීවිතේට ඇති කර ගන්න ඕනේ. දැක්ක ගමම් මොකක්hari දෙයක් ගැන අදහසක් ගන්න නැතුව. ඉතින් ඒක නිසා ඒ ක්වලිටි එකක් මේ ඉදිරියේ එන ලෝකෙට අවශ්‍යයි කියන කාරණේ. ඊළඟට අනිවාර්යයෙන්ම අංක 7 තමයි පොසිටිවිටි. එමෙ නැත්තම් ධනාත්මක චින්තනය කියන එක මගේ channel එක පටන් ගත්ත දවස් ඉඳලාම මම අපි කතා කරපු දෙයක්. පොසිටිව් thinking කියන එක ඒක දැන් ගොඩාක් රැල්ලක් බවට ලංකාවේ පත් වෙලා තියෙනවා. හැබැයි ඒක ව්‍යාපාරයක් කරගෙන දුස්තිල අතකටත් යනවා වගේත් පේනවා. මිනිස්සු මොකද හරිම කෑදරයි හැමදේම මුදල් වලට හරවන්න බලන නිසා. ඉතින් මෙන්න මේ පොසිටිව් thinking කියන එක ධනාත්මක චින්තනය කියන එක ඇත්ත වශයෙන්ම මේ කාලෙදි අවශ්‍යම දෙයක්. මොකද මේ හැම දෙයක්ම නෙගටිව් වට පේන හැම දෙයක්ම තමුන්ට සිද්ධ වෙන්නේ ඇත්ත වශයෙන්ම තමාගේ ස්පිරිචුවල් එවලූෂන් එකට අධ්‍යාත්මය පෝෂණය කරනගෙන යම් කිසි පියවරක් ඉදිරියට යන්න වෙන දෙයක් හැටියට තමයි මේ හැම වෙනසක්ම ලෝකය තුළ සිද්ධ වෙන්නේ. ඒත් අපි හැමදෙස්සෙම හිතන්න ඕන කවදාවත් අපිට නෙගටිව් මයින්ඩ් සෙට් එකකින් ඉඳගෙන පොසිටිව් ජීවිතයක් බලාපොරොත්තු වෙන්න. ඒ කියන්නේ නෙගටිව් මයින්ඩ් සෙට් එකකින් ඉඳගෙන පෝසත් ජීවිතයක් බලාපොරොත්තු වෙන්න බෑ. දැන් ධනාත්මක කියන වචනේම තියෙනවා ධනවත්කම කියලා. අපි පෝසත්කමට පෝසත් මනුස්සයෙක් කියන්නේ ධනවතා කියලා. ඇයි අපිට අපියාට ධනවතා කියලා කියන්නේ? වචනේ නිරුක්තියම තියෙනවා ධන කියලා කියන්නේ ධන කියන්නේ පොසිටිව් කියන එක. පොසිටිව් තින්කින්ම තමයි ධනවත්කමේ හේතුව. ඒතර වචනේ ඇතුළෙම තියෙනවා ධනවත්කම කියන එකට ප්‍රධාන හේතුව තමයි ඕනම සිටුේෂන් එකකදී තමුන් පොසිටිව් වෙනවා කියන එකනම තමයි ධනවත් කෙනෙක් බවට පත් වෙන්නේ. ඒතකොට ඍණවත් ඍණාත්මක කියන්නේ නෙගටිව් තින්කින් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම දුප්පත්කම කියන එකට. ඉතින් අපි බලන්න ඕනේ අපි දුප්පත් වෙලා ඉන්නව නම් රටක් හැටියට අපේ මොකද්ද මේ වයිබ් එකේ තියෙන නෙගටිව් වයිබ් එක මුළු රට පුරාම අනාදිමත් කාලෙක ඉඳන් මිනිස්සු තුළ නෙගටිව් චින්තනයක් තියෙන නිසා වෙන්න ඇති මෙහෙම වෙලා තියෙන කියන කාරණා අපිට මේ වෙද්දි තේරෙන්න ඕනේ. ඒ නිසා මේ අලුත් ලෝකෙට පොසිටිවිටි කියන එක ඉතාමත් අවශ්‍ය දෙයක්. පොසිටිව් වයිබ් එකක් හැමතිස්සෙම පවත්වන්න ඕනේ. ඒක අංක 7. 8 වෙනි එක තමයි හියුමැනිටි ඕවර් මටීරියල් කියන එක. ඒ කියන්නේ මානුෂ්‍ය ද්‍රව්‍ය වස්තු දෙක ගත්තාම මේ ද්‍රව්‍ය වස්තු මනුෂ්‍යයන්ට වඩා වටිනවා කියලා තියෙන ආකල්ප මිනිසුන්ගේ හිතවලින් නැති වෙන්න ඕනේ. රත්තරම් බඩුවක් හෝ ඉතා වටින වාහනයක් හෝ නිවසක් හෝ මොනවා හෝ අපි නමක් දීලා වටිනාකමක් දීලා තියෙන මටීරියල් දෙයක් ද්‍රව්‍ය වස්තුවක් මනුෂ්‍යයට වඩා වටිනවා කියන අදහස ඉතින් අපි අත්හැර ගන්න ඕනේ. මොකද මනුෂ්‍යයා කියන කෙනා තමයි මේ ලෝකේ තියෙන වටිනාම දේ. හදවතක් තියෙන විඥානයක්
තියෙන මනුෂ්‍ය උපතක් ලැබපු මිනිස්සේ ඇරෙන්න මේ පෘථිවිය මත කිසිම වටිනා දෙයක් නැහැ. ඒ නිසා මිනිස්සයා තමයි ලෝකේ වටින්නේ. ඒ මිනිස්සයා කියන කෙනෙක්ගේ හිතරෙද්දලා නම් කිසි කෙනෙක් ද්‍රව්‍යයක් වස්තුවක් පරිස්සම් කරනවා නම් ඒක ඊටාම වැරදි තත්වයක්. මිනිස්සෙගේ හිතරෙද්දන එක පාපයක්, ලොකු අජීවී ද්‍රව්‍යයක් රැක ගන්නවට වඩා. ඒ නිසා අපි හැමතිස්සෙම හියුමැනිටි ඕවර් මටීරියල් කියන එක දැන් මේක හැමතිස්සෙම ඉදිරියට එන ලෝකෙදී මේ අපි දැනගත යුතු කාරණාවක්. මොකද දැන් මේ ලෝකෙ තියෙන ඇත්තටම මිනිස්සු මනුස්සත්වය කියන දේ බඩු භාණ්ඩවලට යට වෙච්ච ලෝකෙක අපි ඉන්නේ. ඒ කියන්නේ බඩු මටීරියල් එවුව පරිස්සම් කර කර මිනිස්සු මේ පෘථිවියට වහල්කම් කරනවා. මනුස්සයා කියන්නේ මොනතරම් වටිනා පුත් කෙනෙක්ද? මේ මනුෂ්‍යත්වය කියන්නේ බ්‍රහ්මත්වය කරා දිව්‍යත්වය කරා යන්න පුළුවන්. ඒ කියන්නේ මේ විශ්වයේ තියෙන ලොකුම බලය තමයි මනුස්සයාගේ හෘද සාක්ෂිය තුල තියෙන්නේ. ඒ බලය ලබා ගන්න පුළුවන් මනුස්සයා නිකාම්ම මේ බොරු වැඩකට නැති කැලිකසල ගොඩක් එක්ක එහෙට මෙහෙට වෙවි නිකන් කාලේ නාස්ති කිරීමක් තමයි මේ ලෝකේ මිනිස්සු තුල තියෙන්නේ. එක්ක මිනිස්සු ප්ලාස්ටික් කෑලි වලට, මටීරියල් වලට, සිමෙන්ති ගඩොල් වලට, ඒ වගේ මේ ලෝකේ තියෙන අපි නමක් දාගෙන වටිනාකමක් දීපු තත්වාරෝපණයෙන් අහවල් දෙය කියලා අපි කියපු ඇත්ත වශයෙන්ම නැති වටිනාකමක් නැති දේවල් වලට යට වෙලා මනුෂ්‍ය කියන කෙනා ඒවා රැකගන්න සිතුවිලි පවත්වමින් මනුස්සත්වයේ නිග්‍රහයට ලක් කරලා තියෙන. ඒතට මේ මනුෂ්‍යත්වයේ දිව්‍යත්වයේ බ්‍රහ්මත්වයේ කර අරගෙන යන්න පුළුවන් මනුෂ්‍යයා කියන කෙනා. ඒ කෙනා කොච්චර දුප්පත් වුණත් දුකී පැලක හිටියත් මොනතරම් පහල් තැනක හිටියත් මනුෂ්‍ය උපතක් කියලා කියන්නේ අතිශයින් වටිනා දෙයක්. අන්නේ මනුස්සත්වයේ මටීරියල් වලට යට කරනවා නම් කවුරු හරි කෙනෙක් අන්නේ ඒක ඉතාමත් වැරදි කාරණයක්. දැනටත් ඉදිරියේ එන ලෝකෙදිත් ඉස්සරහට ගොඩාරියක් මිනිස්සුන්ට මේ මානසිකම කියන එක ඉතා වටින දෙයක්. අපේ මිනිස්යන්ව තමා ගොඩක් සුවෙන් තියන්න ඕන බඩු භාණ්ඩ නෙමේ. ඇත්තටම ගයක් ලස්සනට තිබුණට වැඩක් නැහැ. ඒ ගෙදර ජීවත් වෙන මිනිස්යාගේ හිතරිදිලා නම් ඉන්නේ. සමහරවිට අපේ ගේ ගොඩාක් ලස්සනයි. නමුත් හදවත සැනසෙච්ච නැති මිනිසු තමයි ඒ ගෙවල් ඇතුලේ ජීවත් වෙන්නේ. ඒක හරි එන්නේ ඒක ඉතා වැරදි තත්වයක්. ඒ නිසා ඉදිරියට ඉන්න ලෝකෙදී මේ හියුමැනිටි ඕව මටීරියල් කියන දේ අපි තේරුම් අරගෙන ඉන්න ඕන. අපිට හිතනවා නම් අපේ මොකක් හරි වටිනා දෙයක් නැති කරා කවුරු හරි නැති වුණා ඒක කමක් නැහැ තව කෙනෙක්ගේ හිත රිද්දීමට වැඩිය කියන කාරණේ. අපි අන්නේ දේවල් මතක තියාගන්න ඕන නිසා ඒකත් මේ ඉදිරියට ඉන්න ලෝකෙදී අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඔන්න ඔය වගේ ඔය කියපු වෙනස්කම් තමයි 2022 න් පස්සේ ඊට පස්සේ නะ අලුත් ලෝකේ නැත්තම් 5D Earth එකේ ඉන්න මිනිසුන් තුල තිබිය යුතු කාරණා. ඒ වෙනස්කම් වලට අමතරව ඉදිරියට යනකොට තව මේව තව දුර දිගට කතා කරන්න පුළුවන්. නමුත් මම කෙටියෙන් කියන්නම් ටෙලිපතිකල් කමියුනිකේෂන්, ටෙලිපෝට්, හાર્ට් ටු හાર્ට් කමියුනිකේෂන්. ඒ කියන්නේ මෙන්න මේ එතරික් ෆීල්ඩ් එක අපේ මේ පෘථිවිය ගමන් කරමින් ඉන්නවා වෙනත් මානයකට. එතකොට අපේ සෞරග්‍රහ මණ්ඩලය, අපේ මේ තියෙන අවකාශය, නැත්නම් මේ ඒකට කියනවා අපේ එතරික් ෆීල්ඩ් එක කියලා. ඒක හරහා මේ හાર્ට් ටු හાર્ට් මිනිසුන්ට කමියුනිකේට් කරන්න හැම පුළුවන් වෙනවා. දැන් පෞද්ගලිකව මට හැකියාව ලැබිලා තියෙනවා. මම සසර පුරුද්දෙන් මම ඒ වගේ දේවල් වඩාගෙන ආපු කෙනෙක් නිසා මට මේ වෙනකොට මේ හයි වයිබ් එකේ තියෙන ගොඩාක් දේවල් මගේ සිස්ටම් එකත් එක්ක හොඳට සමානුපාත වෙලා තිනවා. බොහෝ අයට එහෙම වේල පහින් එහෙම වෙනවා. තව අයට තව කල්යද්දි එහෙම වෙන්න ඉඩ තියෙනවා. දැන් මට පුළුවන් හાર્ට් ටෙලිපතිකලි වෙන අයත් සමග කනෙක්ට් වෙන්න කතා කරන්න. ටෙලිෆෝන් එකක් අතටවත් ගන්න අවශ්‍ය නැහැ. කටෙන් වචන කතා කරන්නෙත් නැහැ. නමුත් මගේ හાર્ට් එකේ හරහා ඒ තව කෙනෙක්ගේ හાર્ට් එකට කතා කරලා යමක් කියන්න පුළුවන්. ඔයා කොහෙද ඉන්නේ, මොකද කරන්නේ කියලා මට අහන්න පුළුවන්. හැබැයි වචන කතා කරන්නේ හાર્ට් තමයි කතා කරන්නේ. ඉතින් ඒ වගේ සම්බන්ධ වෙන සමහර අය ඉන්නවා. මගේ මන් දැන් පවතින ভাইබ්‍රේෂන් එකත් එක්ක මැච් වෙන කෙනෙක් හම්බුනොත් මට අනිවාර්යයෙන්ම හાર્ට් ටෙලිපති කතා කරන්න පුළුවන්. ඒ වගේම මයින්ඩ් ටු මයින්ඩ් ටෙලිපති කතා කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තව ඉදිරියට මේ වගේ තත්ත්ව වැඩි වෙනවා. ඒ වගේම ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් අපි හැමදාම කියනවා නම්
නොම්බර එක එක පේන එක ඒ වගේ මැනිෆෙස්ටේෂන් අපි ඉක්මනින් දේවල් මනසින් හිතලා අපි භාවනාව ධාන සමාධි වලටපත් වෙන්න කෙනෙක්ට ඕන නම් ඒව ඉක්මනින් කරගන්න පුළුවන් කාලයක් මේ ඉස්සරහට එන්නේ. ඒ කියන්නේ මේ මේ එතරික් ෆීල්ඩ් එක අපේ පෘථිවිය වෙනත් ভাইබ්‍රේෂන්ස් වලට යන හින්දා. ඒ වගේම සමහර අයගේ චක්‍ර ඇක්ටිවේෂන් වෙන්න පුළුවන්. අපිව මුල ඉඳලම වීඩියෝස් වල කියලා තියෙනවා කුණ්ඩලිනි චක්‍ර ඇක්ටිවේට් වෙනවා. ඒ වගේ එතකොට මිරකල්ස් පර්ෆෝම් කරන්න පුළුවන්කම. ඒ කියන්නේ යම් දේවල් මවන්න, ඊට පස්සේ ඔය ලෙඩ රෝග සුවපත් කරන්න, අන්න ඒ වගේ විශේෂ ශක්තිය ලෙඩ රෝග සුවපත් කරනවා වගේ ඒවට, ඒ වගේ තව ඉදිරියට ආසින් යන ඒවා, ටෙලිපෝට් වෙන ඒවා, ඒ වගේ දේවල් පවා කරන්න හැකියාව ලැබෙන. දැන් අපි දන්නවා ඉස්සර රහතන් වහන්සේලා ආසින් ගියා කියන කතාව. දැන් මේ වෙනකොට ඒක බොරු කියලා කියන සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා. මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඒකාන්තයෙන්ම මේ ආකාශයෙන් යනවා කියන දේ කරන්න පුළුවන් දෙයක්. ඒක ගැන ලෝකේ ඉන්න විද්වත්තු නාසයකේ වගේ අය ගොඩාක් පරීක්ෂණ කරනවා. ඇත්ත වශයෙන්ම මේ දේවල් එක එක පෝර්ටල් එකකින් නැත්තම් විශ්ව දොරටුවකින් අයින් වෙලා ඇතුළට ගිහිල්ලා වෙන ඩයිමෙන්ෂන් එකකට, අපේ ගේ ඉස්සරහම සමහර විට අනිත් ඩයිමෙන්ෂන් එකේ දොරටුව තියෙන්න පුළුවන්. අපිට ඇස් දෙකට පේනෙන්නේ නැහැ. එතකොට ඒ වගේ අපිට ඒ මානෙන් හතර තුන්වෙනි මානෙන් හතරවෙනි මානෙට යන දොරටු ඇස් දෙකට නොපෙනෙනවා. දියල්ලකින් එහා පැත්තට ගියාට පස්සේ තියෙන්නේ වෙන ඩයිමෙන්ෂන් එක. අන්න ඒ වගේ දේවල් ඇත්ත වශයෙන්ම තියෙනවා මේ ඩයිමෙන්ෂන්ස් නැත්තම් මේ විශ්ව තල හරහා. එතකොට අහසින් යෑම, ඒ වගේ අතිශය බලවත් මිරකල්ස්, ඒවා අපි ඔය රහතන් වහන්සේලාගේ කතාවල බණ කතාවල අපේවා, මේවා ඇත්තටම තියෙන දේවල් ලෝකයේ තුල. ඒවා විශ්වාස කරන්න ඕන. ඒවා ඉදිරියේදී දැනට ටික ටික මිනිස්සුන්ට මේ දේවල් පිකප් වෙන ගතියක් මේ අලුත් ভাইබ්‍රේෂන් එකත් එක්ක මේ ටෙලිපතිකල් කමියුනිකේෂන් වෙන නම්බර එක පේන එක, ඒ වගේ ගොඩක් දේවල් හරහා ඒවා ගොස්තාව වැඩි වැඩියෙන් අනිත් අයට දැනෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අපි කිව්වේ මේ කාරණා සම්බන්ධයෙන් දැනුවත් වෙලා ජීවත් වීම හරි වටිනවා. මේක විශ්වාස කරගෙන දැන් අපි මේ චැනල් එක හරහා කියන වචන අහගෙන ඒව විශ්වාස කරගෙන මේක ඇත්ත තමයි නේද, මෙහෙම වෙනව නේද කියන එක තේරුම් අරගෙන ඉන්න එක ගොඩාරියක් වටිනවා. ඉතින් අපි දැක්කා දැන් ඔය දම් පාටයි කහ පාටයි මික්ස් කරලා මං චැනල් එකකින් ඔයාලට දම් පාට කිරණේ ගැන කිව්වට පස්සේ නිල් මානිල් මලේ තියෙන වර්ණ දෙක ගැන කිව්වට පස්සේ ඒ වර්ණේ ගොඩාක් අය පාවිච්චි කරනවා මට පේනවා. ඉතින් ඒකෙන් ඇත්ත වශයෙන්ම පොසිටිව් වයිබ් එකක් ඇති වෙලා ජීවිතේට වෙනස්කම් වෙලා තියෙනවා. අපි හැස්පන අපිට දකිනවා මේ කලස් දෙක පාවිච්චි කරලා ජීවිතේ සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් මිරකලස් දේවල් ඉදිරි ලෝකයේදී සිද්ධ වෙන්න පුළුවන් මේවා දේවල් විවර වුණාට පස්සේ. ඉතින් ඔය වගේ තමයි අලුත් ලෝකයේ වෙන්න යන වෙනස්කම්. ඉතින් ඒක ගැන විශ්වාසයෙන් පසු වෙන්න කිසිම ඍණාත්මක දෙයක් හිතන්න එපා. ගොඩාක් වෙනස්කම් විශේෂ පුද්ගලයෝ මේවා වේවා තමුන්ගේ සිත බලවත් කරගත්ත අය දියුණු වෙච්ච අය හරහා මේ ලෝකෙට මේ වෙනස්කම් තව ඉස්සරහට වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම හිතනවා එහෙනම් ඔයාලට මේ කියපු කාරණාව ගැන යම්කිසි ආපෝදයක් ලැබුණා කියලා. මේ වීඩියෝස් නැවත නැවත බලන්න සහ දිගටම මට හැම සතියෙම වගේ වීඩියෝ එකක් දාන්න හැකියාව ලැබෙන එකක් නැහැ ඉදිරියට. ඉතින් ඒක ගැනත් මම සමාව ඉල්ලනවා. නමුත් හැකි හැම වෙලාවකම මම වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. එතකන් මේ channel එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලට පරණ වීඩියෝස් ගොඩාරියක් මේ වෙනකොට මම කරලා තියෙනවා. ඒවා බලමින් නැවත නැවත දැනුවත් වීම කරගන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙමනම් අපි ආයෙත් දවසක හමු වෙනකම් හැම දිනාටම තෙරුවන් සරණයි, දෙවි පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා.